සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වී සිටින්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් සමග අපි ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශේෂයෙන් කතා කරමින් සිටිනවා. අපි ගිය සතියේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා වූ එක්දින නායක උපුල් තරංග සමග සාකච්ඡා කරා. මේ සතියේදී අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ බිහිවුණු තවත් ප්‍රබල පිතිකරුවෙක් සමග සාකච්ඡා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ මොහොතේ ඔහු යම් යම් චෝදනාවලටත් මුහුණ දීලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඔහුගේ චෝදනා සහ නොයෙක් දේවල් ඔහුත් සමග අද දවසේදී උපරිම කතා කරන්නට. ඉතින් ඔහු ගැන ක්‍රිකට් ගැන කතා කරොත් ඔහු අවුරුදු 11න් පමණ තමයි ඔහුගේ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරේ. ඔහු 19-15 ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරා. ඒ වගේම ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්, විශේෂ හැඳින්වීමක් කරන්නටත් අවශ්‍ය නැහැ. නමුත් මේ දවස්වල පේන්න නැති නිසා මම හිතනවා ඔබට ඔබ මතක් කරන්නට ඕනේ. අවිෂ්ක ගුණවර්ධන, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් රෂා. හරිද මම දීපු හැඳින්වීම? සෑරදුරට හරි. හරි, රයිට්. ඉතින් එහෙනම් මට ඉස්සෙල්ලා කියන්න, අවුරුදු 11 ක්‍රීඩකයෙක් හැටියට, දීප්තිමත් ක්‍රීඩකයෙක් හැටියට, ආනන්ද කණ්ඩායමට අවුරුදු 11 ක්‍රීඩකයෙක් හැටියට ක්‍රීඩා කිරීම ලේසි නෑ ඔබේ කාලේ, විශේෂයෙන්ම අද කාලෙත් ලේසි නෑ. ඉතින් ඒ වගේ පටන් අරන් ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඇයි මේ හැංගිලා ඉන්නේ, කොහෙද ඉන්නේ? හැංගිලා නෑ අතර මම ඉන්නවා. ඉතින් වා දන්නවනේ මම වැඩි එහෙම ලොකුවට ඔය එලියට නෑ කියලා මම මගේ වැඩේ කරගෙන හිමීට පිටිපස්ස තිරේ පිටිපස්සේ ඉඳන් තමයි අපි ඔක්කොම අපේ වැඩ කරන්නේ. ඉතින් ඉතින් ආනන්දේ මම ඉස්සල්ලාම ෆස්ට් ලෙවන් ටීම් වල ක්‍රීඩා කරේ අවුරුදු 13න්. අවුරුදු 15-16න් මම ආනන්ද කණ්ඩායම කැප්ටන් කරා. මම තමයි යංගෙස්ට් ලාබාලම. කොහොමද ඒ අත්දැකීම? කොහොමද මම කියන්නේ අවුරුදු 16 ක්‍රීඩකේ අවුරුදු 18-17 අනික් ක්‍රීඩකයන්ව නායකයෙක් හැටියට මෙහෙවන්නේ කොහොමද? කවුද ඔබේ කණ්ඩායමේ හිටිය පරිණත, ඒ කියන්නේ ලොකු නම්? තිලාන් සමරවීර. ඔහු යටතේ, ඔබ යටතේ ක්‍රීඩක, මගේ යටතේ. එතකොට ඒ ආනන්දේ වගේම ඒ කාලෙම මම ශ්‍රී ලංකා, ඒ කියන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 19-15 කණ්ඩායමත් මම අවුරුදු 16න් නායකත්වය දරුවා. මගේ උපනායක වෙලා මහේල. ඉතින් ඔය තිලාන්, සුරංජිත් සිල්වා, වරුසමානදේ ඔක්කොම අපිට වඩා, මනෝජ් මෙන්ඩිස් අපිට වඩා අවුරුදු 3-4ක් ක්‍රීඩා කරපු, කලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. නමුත් ඉතින් මෙහෙමයි, නායකත්වයක් දරනකොට ඒක රොෂාන් මහිතන්නේ අර ඒක නායකත්වයේ කියන එක හැමෝටමත් කරන්න බැරි දෙයක්. ඒක තියෙන්න ඕනේ, ඒකේ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ, අපි කියන අර නිකන් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. තමන් කියන දේ, තමන් කරන දේ, තමන්ගේ අනිත් ක්‍රීඩකයෝ, තමන්ගේ යට ඉන්න ක්‍රීඩකයෝ විශ්වාස කරන්න ඕනේ, තමන් ගැන විශ්වාසයක් තියෙන. ඉතින් මහිතන්නේ නායකයෙක් වුණාම නායකත්වයට මේ ඔක්කොම ක්වලිටීස් තියෙන්න ඕනේ. ඉතින් මහිතන්නේ ඒ වගේ මම අවුරුදු 16 විතර එනකොට මේ වගේ උසමහත ගිහිල්ලත් ඉවරයි. සෝ මහිතන්නේ කාට අවුරුදු 16 කියන වෙනසක් තේරුන්නේ නැහැ. මාත් එක්ක හිටගත්තම අවුරුදු 18-19 කට්ටියටත් වඩා මහිතන්නේ මම සමාල්ලාට උසට මහතර හිටියා. ඉතින් ඒකේ මට කිසිම දෙයක් වෙනසක් තේරුන්නේ නැහැ මට අවුරුදු 16 කියලා. ඉතින් දැන් ආනන්ද කණ්ඩායම අවුරුදු 16 දී නායකත්වයේ දරුවා. ඊළඟට ඔබ කිව්වා යොවුන් කණ්ඩායම. ඉතින් අපි ඔබගේ ක්‍රිකට් ජීවිතයට යන්න ඉස්සලා මම බොහොම සරල ප්‍රශ්නයක් අහන්නම්. ඉතින් මෙවැනි අත්දැකීම් බහුල පොඩි කාලේ ඉඳන්ම නායකයෙක් විය හැකියි කියලා බොහෝ අය තීරණය කරලානේ ඔබට මේක දුන්නේ. ඇයි ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීමට නොහැකි වුණේ? ඇයි ඔබ හිතන්නේ ඇයි? මොකක්ද හේතුව? රොෂාන් මම හිතන්නේ අපි ක්‍රීඩා කරන කාලේ නායකත්වයේ නෙවෙයි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම ලැබීමත් මම හිතන්නේ ලොකු දෙයක්. මොකද අපි මම, මහේල, රසල්, නාවිඩ් අපි හතර දෙනාම එකම වෙලාවේ තමයි ජාතික කණ්ඩායමට ඉස්සල්ලාම 1997 ඇතුළු වුණා. 97 ඇතුළු වෙනකොට 96 ලෝක කුසලානයේ දිනපු කණ්ඩායම තමයි හිටියේ. ඉතින් අපි ඒ වගේ කණ්ඩායමක් ඇතුළත අවුරුදු 19-20න් ඇතුළට යනවා කියපු එක ලොකු දෙයක් රොෂාන් මම හිතන්නේ නායකත්වයේ දරනට වඩා. ඉතින් ඒකම අර්ජුන, අරවින්ද, රොෂාන්, හෂාන්, මාවන්, සනත්, කළු, මේ පිතිකරුවොත් එක්ක තමයි අපිට ස්ථානයක් ලබා ගන්න, ඒ කියන්නේ ෆයිට් කරන්න සිද්ධ වෙනවා. ඔබට විශේෂයෙන්ම සනත් ජයසූරියත් සමග තමයි, සනත්, මාවන්, කළු අපේ ආරම්භක පිතිකරුවෝ තුන්දෙනා, ඔය තුන්දෙනා. ඉතින් ඔය තුන්දෙනාත් එක්ක තමයි මට ප්ලේස් එකට ෆයිට් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ මට නායකත්වයට මට ලංකාවට අවුරුදු 10ක් ක්‍රීඩා කිරීමට ලැබීම මම හිතන්නේ මම වාසනාවක් වට සලකනවා. ඔව්, ඉතින් ඔබ බොහොම තරුණෙක්, කියන්නේ තරුණ වයසකින්නේ ඔබ ක්‍රීඩාවේ නයින් උනේ. මොකද්ද හේතුව? මොකද අද බොහෝ ක්‍රීඩකයෝ සාමාන්‍යයෙන් අද වර්තමාන ක්‍රිකට් දිහා බැලුවොත් අපි කියනවා මේ ෆිට්නස් ලෙවල්ස් ගැන තමයි බොහෝ අය කල්පනා කරන්නේ. ඉතින් ෆිට්නස් ලෙවල්ස් හොඳ නම්
වායසේච්චර ප්‍රශ්නයක් නෙවෙයි මහිතන ඔබ තාමත් හොඳ ෆිට් ඔබ දිහා බලනකොට. ඉතින් මොකද හේතුව ඔච්චර ඉක්මනින් ක්‍රීඩාවෙන් සමුගන්න? මෙහෙම දෙයක් වුණා රොෂාන්, අවුරුදු මං කියන්නේ මෙන්න මං ක්‍රිකට් නවත්තන්න හදනකොට 2007 වගේ වෙනකොට SSC කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරුවෙක් හිටියේ නැහැ. එතකොට මම කියන්නේ නිකන් අර කෝච් කුම් කැප්ටන් වගේ. ඒ කියන්නේ මම තමයි ඔක්කොම ප්‍රැක්ටිස් ටික හදාගන්නේ, හදාගෙන ළමයින්ව ගෙන්නගෙන ප්‍රැක්ටිස් කරන SSC වගේ කණ්ඩායමකත් පුහුණුකරුවේ නිත්‍ය පුහුණුකරුවෙක්. නායකයා සහ පුහුණුකරුවා. පුහුණුකරු කියන්නේ අර අන්ඔෆිෂියල් පුහුණුකරුවා වගේ. ඉතින් මම හිතන්නේ ඒ වෙනකොට මම ක්‍රීඩා කරනවට වඩා මම අර අනිත් රෝල් එක එන්ජොයි කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අර පුහුණු කිරීම සහ ළමයින්ව එක්කව කළා. ඒක මම ගොඩක් එන්ජොයි කරන්න. ඉතින් මට එක වෙලාවක තේරුණා මම ක්‍රීඩා කරන එක, ඒ කාලේ ක්‍රීඩා අපේ පොඩි පොඩි MM ප්‍රශ්නක් තිබුණා. කැමති නැද්ද කතා කරන්න? පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. අපි අපිට වෙලා තියෙනවා. ඔව්. ප්‍රශ්න ඉතින් හැමෝටම තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්නක් තිබුණා ඒ ටීම් එකට ලකුණු ගැහුවට ගේන්නේ නැති. ඉතින් ඔය ඒවත් තිබුණා. ඒ එක්කම මම හිතන්නේ ඒ පැත්තත් එක්කම මම පුහුණු කරන්න ගත්තා. මම හරියට අනිත් මගේ අනිත් පුහුණුකරු පැත්ත සෑහෙන මම එන්ජොයි කරන්න ගත්තා. මට තේරුණා මම සමාල්ලාට මං ක්‍රීඩකයෙක්ට වඩා හොඳ පුහුණුකරුවෙක් වගේ මට තේරුණා. ඉතින් ඒක හින්දා මට අවුරුදු 29-30ම ක්‍රිකට් නවත්තන එකත් මට ලේසුණා. මොකද ඒ වෙනකොට මම පුහුණු කරන්න පටන් අරන්. එතකොට මම SSC කණ්ඩායමට මම කිව්වා මම මේ මගේ අන්තිම ගොඩක් වෙලා අන්තිම සීසන් එක. ඉතින් ඒකින්ද මම සමහරට ඊළඟ අවුරුද්ද වෙනකොට නවත්තයි කියනකොට මට SSC කණ්ඩායමෙන් කිව්වා, SSCෙන් කිව්වා මේ එහෙමනම් අපි ඔයා නවත්තනවා නම් ඔයා බාර ගන්න පුහුණු කරු විදියට අපි කැමතියි. මොකද මේ අන්තිම සීසන් එකේම දෙකේම පුහුණු කරුවෙක් නැතුව ඔයා කරපු වැඩ වලින් අපි සාර්ථක වෙලා තියෙනවා. මොකද ඒ අවුරුද්ද අපි චැම්පියන්ෂිප් තුනම හිතන ඉස්සුව පළවෙනි පාරට. ඉතින් ඒක හින්දා මට තීරණය තවත් ලේසි වුණා. ඉතින් සමාලාට කියන එක දොරක් වහිනකොට තව දොරක් කරනවා කියන්නේ දැන් මගේ වයසේදී මම අවුරුදු 14ක එක්ස්පීරියන්ස් තියෙන පුහුණුකරුවෙක්. මම ක්ලබ් ලෙවල් එකේ, ස්කූල් ලෙවල් එකේ, ප්‍රොවින්ෂල් ලෙවල් එකේ, ශ්‍රී ලංකා අන්ඩර් 19, ඉමර්ජිං, ශ්‍රී ලංකා ඒ සහ ශ්‍රී ලංකා මම පුහුණු කරපු නැති කණ්ඩායමක් නැහැ. දැන් වෙනකොට මේ අවුරුදු 14ක ඔව් ඇත්තට මට මතකයි කුමාර් සංගක්කාර පවා ඔබ ගාවට එනවා මේ ඔහුගේ පිතිකරණය ගැන ඔබෙන් උපදෙස් ගන්නට. ඉතින් අවිෂ්ක ගුණවර්ධන කියන ඒ චරිතයේ පුහුණුකරුවෙක් වුණේ අහම්බෙන්ද කියන්නේ? අහම්බෙන් වෙන්නත් පුළුවන්. මගේ ඇත්තටම ඒ කාලේ වෙනකොට ක්‍රිකට් වලින් පස්සේ මම මොකද කරන්නේ, ඒ කියන්නේ ක්‍රිකට් වලට ඉන්වෝල්ව් වෙනවද නැද්ද කියන, මොකද මම බැංකුවක සේවය කර කර හිටියේ එක්සිකියුටිව් කෙනෙක් වශයෙන්. ඉතින් මම දන්නේ ඒ පැත්තෙන්ද මගේ ගමන තිබුණේ ක්‍රිකට් ඉවර වුණාම නැත්නම් ක්‍රිකට් වලින් යනවද කියලා. නමුත් මම හිතන්නේ ඒක හිතුවේ නැති විදිහට තමයි මම පුහුණු කරන්න පටන් ගත්තේ. මම හිතනවා ඒක හොඳ පැත්තට හැරුණා මට. ඔව් අනිවාර්යෙන්ම. ඊළඟට ඔබ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඔබ කතා කරා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ගැන. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු වුණා අවිෂ ගුණවර්ධන. අයර්ලන්ත කණ්ඩායම 5.0 හැටියට පරාජය කරන්නට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකි වුණා. ඉන් අනතුරුව ඔබට අවස්ථාවක් ඇති වුණා මේ ජාතික කණ්ඩායමට එන්න සුළු කාලයකට. මොකද ජෝන් ලුයිස් ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට නැවතත් ඔහුට යන්න වුණා ඉංගලන්තට. මට මතකයි මට ඔබ මුණ ගැහුණා. මම හිතන්නේ අපි මුණ ගැහුණේ බ්‍රිස්බන් වල. Canberra, Brisbane තමයි first test එකේ. දෙවන test එක. ඒ ගැන මොකද හිතන්නේ? මොකද ඔබ ආවා ගියා. මම ඇත්තටම හිතුවා ඔබ තව ටික කාලයක් එතන මේ කියන්නේ විශේෂයෙන්ම පිතිකරුවන්ගේ පුහුණුකරු හැටියට කටයුතු කරයි කියලා. මම තව පොඩ්ඩක් දිගට කියනවා නම් එතනට එන්න කලින් රොෂාන්. ඔව්. මම ඉස්සෙල්ලාම 19 පහල කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට හිටියේ. ඊට පස්සේ මට ඒ කණ්ඩායම ලැබුණාට පස්සේ අයර්ලන්ත කණ්ඩායම විතරක් නෙවෙයි මගේ අන්තිම තරගාවලිය තමයි ඒ කණ්ඩායමේ අයර්ලන්ත තරගාවලිය. ඒ වෙනකන් අවුරුදු 3 මාරකින් තරගාවලිය පරාජය වෙලා තිබුණේ නැහැ. ඒ කණ්ඩායමයි සහ 19 පහල කණ්ඩායම. 19 පහල කණ්ඩායම ඉවරලා මම ඒ කණ්ඩායම බාරගත්තට පස්සේ ඒ කණ්ඩායම මම බාරගත්ත ගමන් එංගලන්තේ ඒ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරලා අපි ඒ තරගාවලිය පරාජය වුණා. ඊට පස්සේ අවුරුදු 3ක් 3 මාරකට ඒ කණ්ඩායම පරාජය වෙලා නැහැ ඒක තරගාවලියකට. මම අතුරු ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කණ්ඩායමේ පුහුණුකරුවාගේ මොකද්ද තිබෙන්නා වූ රාජකාරිය? කියන්නේ තරඟ දිනීම වැදගත් අනිවාර්යෙන්. නමුත් තරඟ දිනීමද ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට බිහි කිරීමද මේ දෙකෙන් කොයි එකද ඒ කණ්ඩායම පුහුණුකරුවට තිබෙන වැඩි විශාල කාර්යය? තරඟ දිනීම නෙවෙයි. ඔව්.
සම්පූර්ණයමනේ මගේ තරග දිනන්න ඕනේ මොක විනිංගිස හැබිට් එක ළමයිග පුරදු කරන්න ඕනේ දිරන්න ක්‍රීඩා කරන්න. ඒ එක්කම මගේ රාජකාරය වුණේ එකනෙවෙයි. මගේ රාජකාරය හැම ඒ අඩුම ගානේ මාස තුනකට හතරකට සැරයක්වත් ක්‍රීඩකයෙක්ව එක ක්‍රීඩකයෙක් හෝ ඒ කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමලදී. මම තරග දිනන්න ඕනේ. වෙයි තරග දිනන එක දෙවනුවාවේ. දෙවනුවාවේ මොකද ළමයින් තරග දිනන්න පුරුදු වෙන්න ඕනේ. එකට ක්‍රීඩා කළා දිනන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක පළවෙනි රාජකාරී උනේ මගේ පුලුවන් තරම් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට බිහිකාන්න මම හිතන්නේ මම ඒ අවුරුදු දෙකමාර තුනේ සෑහෙන ක්‍රීඩකයෝ තොගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට දීලා තිබ්බා ඒ කණ්ඩායමේ. මොකද්ද මේ වෙන අකරතැබ්බය? අවිෂ්ක ගුණවර්ධන දැන් චූදිතෙක් වෙලා. විශේෂම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉදිරියේ ඔබට විශාල චෝදනාවක් තිබෙනවා තරඟ පාවාදීමට සම්බන්ධ වීමක් ගැන. ඒ දේ ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට වාර්තා නොකිරීම ගැන අපි ඇහුවා ඔබේ නිර්දෝෂීභාවය ගැන. ඔබ කතා කරනවා, ඔබ කතා කරා මේ එක් ක්‍රීඩකෙක්. ඒ කතාව අහලා තමයි මේ සියල්ලම ඇති වුණේ කියලා මම දන්නවා. බොහෝ අය ඔබේ කතන්දරේ දන්නවා. නමුත් නොදන්න අය අද දවසේදී නරඹනවා. ඒ වගේම අවංකවම මම සතුටුයි. මොකද්ද මේකේ ඇත්ත తත්වය? මොක කොහෙද ඔබ ඉන්නේ දැන් මෙතන මේ ප්‍රශ්නේදී? ඔව් දැන් රොෂාන් මේ කතන්දරේ මේගොල්ලෝ ICC එක මට මේ තහනම පනවලා තියන්නේ. තහනම කියන්නේ මේ චාර්ජ් ෂීට් එකක්ද? මොකද්ද චෝදනාව? චෝදනාව ඇවිල්ලා for not ඒ කියන්නේ not reporting. ඒ කියන්නේ corrupt activity මන්දනේක සිංහලෙන් ඒ කියන්නේ ඔබට තරංගයක් පාවාදීමත් නෙවෙයි මේ. නෑ පාවාදීමට පැමිණියා කියලා ඒ කියන්නේ කතාබහක් ඇති වුණාලු මේ ICC කියන විදියට හතර දිනක් අතර කතාබහක් ඇති වුණාලු. ඒ කතාබහ ඇති වෙන තැන මම හිටියලු. මම ඒක ඇවිල්ලා ඒගොල්ලන්ට කිව්වේ නෑ. මේ ඔක්කොම ලූද? ලූ තමයි ඔක්කොම. ඒ ලූ එකනොත් කියන හතර දෙනාගෙන් මම ඇතුළුව හතර දෙනෙක්. ඔව්. ඉතුරු දෙන්නත් කියනවා එහෙම දෙයක් උන් නැහැලු. ලු. එක පුද්ගලයෙක් ගිහිල්ලා කියලා දිනවා එහෙම කතාබහක් ඇති වුණාලු. ඉතින් ඇයි මේ එක පුද්ගලෙක් මේ විදිහ දෙයක් කියන්නේ හේතුව? ඔය කියන පුද්ගලයා මගේ කිසිම පෞද්ගලික තරහක් නැහැ. මේ කියන පුද්ගලයාව කොයි වෙලෙත් එක එක බලපෑම් වලින් කණ්ඩායමට ගේන්න හදනවා. ඒ කණ්ඩායම. මොනවාද මේ බලපෑම්? එක එක ඉතින් ඔය සිලෙක්ටර්ස් ලගේ මාර්ගයෙන් සමහරවල් දේශපාලඥයන්ගේ මාර්ගයෙන්. කවුද බලපෑම් කරන්නේ? මට මම දන්නවා කොහෙන්ද බලපෑම් එන්නේ කියලා. රොෂාන් දන්නවා මගේ හැටි හොඳට. මම හැමෝටම එක ඇඳෙන් බෙදන්නේ. මට කවුරු කාගේ වුණත් මට ප්‍රශ්න නැහැ. ඒ ක්‍රීඩකයා හොඳ නම්, ඒ ක්‍රීඩකයා හරි දේ කරනවා නම්, ඒ ක්‍රීඩකයා දක්ෂකම් දක්වනවා නම් මම 100%ක් ඒ ක්‍රීඩකයාට බැක් කරනවා. ඔව්. ඉතින් මේ ක්‍රීඩකයා දක්ෂ ක්‍රීඩකෙක්. දක්ෂතාවයක් නැති කමක් නෙවෙයි. හැබැයි කොයි වෙලෙත් එන්නේ වෙන වෙන මාර්ගවලින්. විශේෂයෙන් රොෂාන් දන්නෝ ෆිට්නස් ටෙස්ට් එකක් පාස්ු නැත්තම් කණ්ඩායමට නෙවෙයි සංචිතයට ගන්නෙත් නැහැ. සංචිතයට ගන්නෙත් නැහැ. මේ කියන ක්‍රීඩකයා ෆිට්නස් ටෙස්ට් එකක් පාස් වෙලා නැහැ. ඉතින් පං මට නම ආව ගම මම කියනවා ෆිට්නස් ටෙස්ට් එක පාස් වෙන්න කියන්නේ. මම එතකොට කන්සිඩර් කරනවා. මම එතකොට මම කණ්ඩායමට ගන්න. නැතුව ඒ වගේ කෙනෙක්ව අරගෙන මම මොනවද අනිත් ළමයින්ට දෙන ආදර්ශේ? මොකද හැම ඒ ක්‍රීඩකයෝ මාව විශ්වාස කරන්නේ තමන්ගේ ප්‍රධාන පුහුණුකරුවා විදියට. මට රෙස්පෙක්ට් කරන්නේ මම හරි දේ කරන හින්දානේ. මම හරි දේ කරන හින්දා, මම කෙලින් වැඩ කරන හින්දා ඒ ළමයින්ට ඕන දෙයක් කියලා කියන්නේ. ගොඩාක් ක්‍රීඩකයෝ ඉන්න රොෂාන් ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ මේ පුද්ගලික තොරතුරු පවා මම ගොඩක් දේවල් මට ඇවිල්ලා කියනවා කතා කරනවා. ඒ කියන්නේ අර මම ප්‍රධාන පුහුණුකරුවා නෙවෙයි, සමහරවිට මම අයියා වගේ, සමහරවිට මම තාත්තා කෙනෙක් වගේ. ඒ වගේ ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න තියෙනවා ඔබත් සමග බෙදා ගන්නවා මගේ ළඟට එලගෙන. මොකද ඒවත් ඒගොල්ලන්ගේ ක්‍රීඩාවට ඉෆෙක්ට් වෙන දේවල්නේ. දැන් අවිෂ්ක ඔබ මේ එක ක්‍රීඩකයෙක් ගැන කතා කරනවා. මම නම් අහන්න යන්නේ නැහැ. වැරදි හින්දා නම කියන්නත් බෑ. ඔව් නම කියන්න බෑ. නමුත් ඔබට ඍජුවම කවුරු හරි බලපෑම් කරාද මේ ක්‍රීඩකයාව කණ්ඩායමට ඇතුල් කරන්න කියලා? කොයි ආකාරයෙන් හරි, කොයි පැත්තෙන් හරි? මට කොයිවල් ඍජුවම වෙන කවුරුත් කතා කරේ නැහැ. මම දන්නවා සිලෙක්ටර්ස්ලට කතා කොහෙන්ද එන්නේ කියලා, කතා වෙන්නේ කොහෙන්ද කියලා මම දන්නවා. එතකොට ඒගොල්ලෝ ගේනවා මේ පණිවිඩය මට. කවුද කියන්නේ කියලා කියන්නේ නැහැ. මම දන්නවා ඒගොල්ලෝ ගේනකොට ඔය ඔකේ එන්නේ. දැන් ක්‍රීඩකයාගේ නම අහන්නේ නැහැ. නමුත් කොහෙන්ද එන්නේ? මොකද ඔක දේශපාලනේ පැත්තෙන් තමයි ඉතින් එන්නේ. ඔබ එතකොට කියන්නේ මට ඒ කියන්නේ රොෂාන් කවුරුත් මට ඕක ඇවිල්ලා කියන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මට කියලා වැඩක් නැහැ. ඔව්. මම කතා කරොත් කියන්නේ
ෙස්ටක පාසුන ම සිද කරන්න ති එකන්නේ ඔබ කියන්නේ මේ ක්‍රීඩකයාව ක්‍රීඩා කරන්නට මේ විශේෂම තේරීම් කමිටුවට ඔබට බලපෑම් නොකරත් තේරීම් කමිටුවට දේශපාලන බලපෑම් තිබුණා. ඒයි ම මේ කහන්නේ මේ ස්ථානයේ ආපු බොහෝ අය පාරණ ක්‍රීඩකයන් පුනපුනා කියපු දෙයක් තමයි මේ දේශපාලන බලපෑම් තිබෙනවා. මේ විශේෂෙන්ම තේරීම් කමිටුවට එතුර ඔබත් ඒක එකඟ වෙන ඔබත් එක ස්තිර කරන අනිවාරය. ඉතින් අන්තිමට වුණේ මම හිටියා ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු ඉන්න කමිටියේ මාව දාලා තිබුණ මම ක්‍රීඩකයෝ සියලු දෙනාම ගැන දන්න හින්ද ඉතින් ඔය කොන්ත්‍රාත්තු දෙන්නාමත් මේ ක්‍රීඩකයාට කොන්ත්‍රාත්තුවක් දෙන්න හදනවා. ඉතින් මං කිව්වා දෙයනේ ෆිට්නස් ටෙස්ට් එකක් අවුරුදු 3කින් පාස් වෙන්නේ පාස් වෙච්ච නැති නමෙට කොහොමද කොන්ත්‍රාත්තුවද? මං කිව්වා මට අසම් කරන්න බෑ කියලා. ඇයි ඔහු පාස් වෙන්නේ නැත්තේ? ඔහුට නොහැකියාවද නැත්නම් ඕන් නැතිකමද? මං හිතන්නේ ඕන නැතිකම. මොකද ඔහු දන්නවා ඔහු පාසුණක් නැතත් ඔහුට කොමාරි වටෙන් එන්න පුළුවන් කියලා. හැබැයි මම ඉන්නකම් මම මේ දේ වෙන්න දුන්නේ නැහැ. මට කිසිම තරහක් නැහැ මේ පුද්ගලයා ගැන. කිසිම තරහක් නැහැ. මම හොඳට ආශ්‍රය කරලා දින පුද්ගලෙ. අදටත් මට කිසිම තරහක් නැහැ. මට ඕන්ලාගේ පුද්ගලයාගේ ඒ ක්‍රීඩකයාගේ මූණ බලලා කතා කරන්න පුළුවන්. මම හිතන්නේ එයාට තමයි බැරි මම මූණ බලන්න. ඉතින් මට එහෙම කිසිම තරහක් නැහැ. හැබැයි මම කරේ හරි දේ. සමහරවිට රොෂාන් දැන් ලංකාවේ හරි දේ කරන එක වැරදි. ඉතින් දැන් අපි කතාවට ආවොත් මෙයා මේ පුද්ගලයා ගිහිල්ලා කියලා තියෙන ICC එකට දාපු කතන්දරයකට තමයි මට මේ චාර්ජ් ෂීට් එකක් එවලා තියෙන්නේ. ඒ කියන්නේ මාව තාම මේ වැරදිකරු කරලා නැහැ. මට චාර්ජ් ෂීට් එකක් එවලා තියෙන්නේ. ඒ කියන්නේ චෝදනාපත්රයක් දීලා තියෙනවා. චෝදනාපත්‍රය අදෙව්ව ගමන් හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් මාව අනිවාර්යයෙන්ම යවනවා. ඒතකොට මගේ පැත්ත අහන්නේ නැද්ද? මේ 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 පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නේ නැද්ද? දැන් මාස 6ක් වෙනවා. ICC එකෙන් මට පරීක්ෂණයක් දීලත් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරීක්ෂණයක් දීලත් නැහැ. දැන් ICC කියනවා ඉතින් ඇයි ඔබට ඉල්ලන්න බැරි? මං ඉල්ලලා තියෙනවා. මං ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පරීක්ෂණයක් විතර නෙවෙයි. දැන් මේ කතා කරන මේ මට එවලා තියෙන චෝදනා පත්‍රය එවලා තියෙන්නේ 2017 T10 ටෝර්නමන්ට් එකකට. ඔය T10 ටෝර්නමන්ට් දෙසැම්බර් මාසෙ. ඉතින් එක පාටට චෝදනාවක් කරනවා අවුරුදු 2.5කට පස්සේ. ඉතින් මේ 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 කියන පුද්ගලයා ඔච්චර කියන අර ක්ලීන් පුද්ගලයෙක් නම් එහෙම දෙයක් වුණා නම් ඒ කාලේ ගිහිල්ලා කියන්න තිබුණා. ඇයි මේ අවුරුදු 2.5කට පස්සේ ගිහිල්ලා කියන්නේ? ඒකත් පැත්තකට දාමු. එතකොට මේ කියන T10 තරගාවලිය 2017 පැවැත්වෙනකොට ICC සැන්ක්ෂන් එක දුන්න තරගාවලියක් නෙවෙයි. Emirates Cricket Board සැන්ක්ෂන් කරපු තරගාවලියකුත් නෙවෙයි. සාජියල් මල් කියලා පුද්ගලෙක් තනි පුද්ගලයෙක් ඕගනයිස් කරපු ටෝර්නමන්ට් එකක්. මට ඔහු තමයි සංවිධානය කරේ. ඒ කෙලින්ම තියෙනවා ඕනර් ඔෆ් ද ලීග් කිය සාජියල් මල් කියලා. කෙලින්ම තියෙනවා. එතකොට ඔබ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාන්‍යයෙන් ඕනෑම තරගාවලියක ඕනෑම ලීග් එකක T20 ටෝර්නමන්ට් එකක් ගත්තොත් ඒකට ඍජුවම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා. නැවිලා මේ තරඟ පාවා දී මෙවැනි දේවල් ඔයලා බලලා ඕන් ඒ ස්ථානයේ සිටිනවා. ඔව්. ඉතින් ඔබ මේ මට කියන්නේ මොවුන් ඍජුවම සම්බන්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ අපිට ඒගොල්ලෝ පිළිගන්න දිනවනේ. මේක ICC සැන්ක්ෂන් කරපු ටෝර්නමන්ට් එකක් නෙවෙයි. ICC එක Emirates Cricket Board එක වෙනුවෙන් ඒගොල්ලෝ මුදලකට ඒජන්තවරයෝ විදිහට කටයුතු කරලා තියෙනවා. එතකොට ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද? ICC ගේ කාර්යභාරය මොකක්ද? ඔය ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ මුදලකට කොන්ට්‍රැක්ට් Emirates Cricket Board එකෙන් ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් කරා කියලා. ඔව්. එතකොට මම චාර්ජ් කරලා තියෙන්නේ Emirates Cricket Board කෝඩ් එකකට. එතකොට මම අහනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ICC කෙනුත් අහනවා මම Emirates Cricket Board එකේ කෝඩ් එකකට බැඳුනේ කොහොමද? මම බැඳින්නේ නෙමෙයි. ඔව්. ඉතින් මම ඔයත් එක්ක කොන්ත්‍රාත්තුවක් මම ඔයත් එක්ක මොකක් හරි ගනුදෙනුවක් කරනවා නම් මම මේ කොන්ත්‍රාත්තුවකට බැඳෙන්න ඕනේ. ඒතර ඔබට ඇත්තටම ඔබ මේ කියන විදියට ඔබ ඒ T10 තරගාවලියට ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හැටියට. නෑ මේ ශ්‍රී ලංකා කණ්ඩායමකුත් නෙමෙයි ගියේ. මේක මට හිතා ගන්න බැරි එකයි රොෂන්. දැන් ඒතර මොකද්ද මේ කණ්ඩායම? ඒක තමයි 2007 ඔබට මතකයි හොඳට ICL කියලා තරගාවලියක් පැවැත්තුණා. ඒකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සැන්ක්ෂන් කරලා තිබුණේ නැහැ. ඔව් අපි ICL කියන එක ඇත්තටම නරඹන්නට කියනවා. මේකට කියන්නේ ඉන්දියන් ක්‍රිකට් ලීග්. මේක IPL එකට කලින් ආවා. IPL එකට කලින් ඇවිල්ලා ඊට පස්සේ මේ තරඟ පාවා දීම් ප්‍රශ්න හින්දා සහ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක තිබුණා වූ ප්‍රශ්න හින්දා ඒක නැවැත්තුවා. ICL එක ඔව් මම මාවන් රසලානල් අපි ඔක්කොම ගිහිල්ලා ක්‍රීඩා ටෝනි ග්‍රේ කපිල් දේව ඔය ඔක්කොම ලීග් එකේ හිටියා. ඔබ දන්න හොඳටම. අපි ඕක ගිහිල්ලා ක්‍රීඩා උපුල් චන්දන අපි ඕක ගිහිල්ලා ක්‍රීඩා කරා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කාලේ අපිව තහනම් කරා. ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අනුමැතිය නොදුන්න තරගාවලියකට ගිහිල්ලා ක්‍රීඩා කරා කියලා. ඉතින් මට හිතා ගන්න බෑ එහෙම දෙයක් කරපු ශ්‍රී ලංකා ක්‍රිකට්
කොහොමද ජාතියන්තර අනුමැතිය නැති තනි පුද්ගලයෙක්ගේ ලීග්ගයකට ලංකාවෙන් කණ්ඩායමක් කෙරේ. අවිෂ්ක පොඩ්ඩක් ඉන්න. දැන් ඔබ බොහොම දරුණු චෝදනාවක් මේක. මම දන්නේ මේ නර්මනාය මේක දන්නවද කියලා. මොකද දැන් ඔබ මෙතන ඍජුවම නැත්තම් බොහොම ප්‍රසිද්ධිය නිර්භීතව ප්‍රකාශ කරන්නේ මේ පෞද්ගලික කෙනෙකුගේ මේ තරගාවලියක් සංවිධානය කෙරු තරගාවලියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කිසිම සම්බන්ධතාවයක් අනුමැතිය නැතුව ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් යවා තිබෙනවා. ඔව් ඒකට අපි ඒ ලීග් එකට යනකොට ටීම් ශ්‍රී ලංකා කියලා තමයි අපිට කිව්වේ. නැතුව ටීම් ශ්‍රී ලංකා. ටීම් ශ්‍රී ලංකා. එතකොට අපි අනිවාර්යෙන් ජාත්‍යන්තර කණ්ඩායමක් වෙන්න බෑනේ. මොකද ජාත්‍යන්තර තරගාවලිය නෙවෙයිනේ මේක. එතකොට දැන් මට කියන්න දැන් මේ කණ්ඩායමේ වියදම් කවුද දරුවේ? අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපිට කිව්වා නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නෙවෙයිද? මන් දන්නේ කවුරු දරුවද කියලා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වියදම් දරනවා නම් ඔවුන් අනුමැතිය දීලා තියෙනවා. කවුද? මේ කණ්ඩායමට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය තියෙනවා. රොෂාන් ඕනම ක්‍රීඩකෙක් ඔව් කණ්ඩායමක් එහෙම තරගාවලියකට ලංකාවේ හෝ පිටරට ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය තියෙන්න ඕනේ. ඔව් ඉතින් අමාත්‍යවරයාගේ අනුමැතිය තියෙන්නට ඇති. අපි ඉල්ලලා යවලා තියෙනවා තොරතුරු දැනෙන්නේ පනත යතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සහ ICC එකෙන් දෙකෙන්ම. මම කොහොමද Emirates ක්‍රිකට් බෝඩ් එකේ කෝඩ් එකට බැඳුනේ? ඔව්. හරිද? මේ ගිය කණ්ඩායම ලංකාවේ එතකොට හිටිය නැෂනල් සිලෙක්ටර්ස් ලාද මේ කණ්ඩායම තේරුවේ. එතකොට මේ ගිය කණ්ඩායමට එතකොට හිටිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණාද? මේවා අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා යවලා තියෙනවා. අපිට අදාළව වචනයක්වත් නැහැ. හරි. ඒතර කවුද දැන් මේ කණ්ඩායමට ඔබට ආරාධනා කරලා මේ කණ්ඩායම යැව්වේ? ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය. ඔව්. ඉතින් ඒ වෙනකොට මම ප්‍රොවින්ෂල් තරගාවලියක් තිබුණා. ඒකේ කොළඹ කණ්ඩායම කරේ මම. ඒ කියන්නේ පුහුණු කරේ මම. කොළඹ කණ්ඩායම මේ පන්දු වාර 50 තරගාවලිය දින්නා. ඉතින් දින්නම ඒ කණ්ඩායම යවනවා කියලා හරි මේ කණ්ඩායමේ සමාන. ඒ ක්‍රීඩා කරපු ඒ අවසාන මහා තරගයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ දෙන්නෙක්ව එළියට දාලා ඔය මට චෝදනාව එල්ල කරපු ක්‍රීඩකයයි තව ක්‍රීඩකයෙක්ව දැම්මා. මම දන්නේ ඒ ඒව තේරුවේ කවුද කියලා මම දන්නේ නැහැ. ඉතින් එහෙමනම් කොළඹ කණ්ඩායම නම් මේ දින්න හින්දා මේ තරගාවලියට යව්වේ අවසාන මහා තරගයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ දෙන්නව එළියට දාලා පිටින් ගනන තව දෙන්නෙක්ව දාලා ඉරියා. එතකොට දැන් මේ කණ්ඩායමට මේ තරගාවලියට යන්න ඉස්සෙල්ලා අපි මේ ගැන තව ටිකක් කතා කරමු. පුහුණු වීමක් තිබුණ නැද්ද? කිසිම දෙයක් නැහැ. අපි අන්තිම මොහොතේ කිව්වා අපිට කිසිම ගෙවීමක් කරේ නැහැ. අපි දන්නේ ෆ්ලයිට් එක ගඩම් වැටලා ටීම් එකකට මොන හරි වුණා නම් ඉන්ෂුරන්ස් එකක්වත් නැහැ. අපි කිසිම ඩොකියුමන්ට් එකක් අපි අස්සන් කරේ නැහැ. කවුරු මේකට වග කිව්වේ ඉතින්? අපි ඒක තමයි අහලා තින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්. අපි ඒක තමයි ICC ගෙන් අහන්නේ. ICC ඉස්සල්ලා මගේ ගැන හොයන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් කොහොමද තනි පුද්ගලයෙක්ගේ ICC එකේ සැන්ක්ෂන් නැති ටෝර්නමන්ට් එකකට කණ්ඩායමක් කරේ කොහොමද කියලා හොයන්න ඕනේ. ඔයාලට තේරෙනවද දැන් ICC ගේ තත්ත්වය මොකද්ද කියලා? එතකොට දැන් අවිෂ්ක දැන් මට ඔබ කියන විදිහට මට තේරෙන්නේ දැන් ICC එකෙන් ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ නැහැ. ඔබ කියන විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් යම් ආකාරයේ නිශ්ශබ්දව ඉන්නවා. කිසිම සද්දයක් නැහැ. ඔය ඉතින් ඔබට නීතිය පිහිට පතන්න බැරිද? අද මම නීතිය පිහිට පටලලා තින්නේ මට කවුරුත් උදව් කරන්නත් නැහැ. මම දැන් මගේ අධිකරණ වියදම් මගේ නීතිඥ මාතුරුන්ට ගෙවන ගණන් ඔක්කොම අපි අතින් ගෙවාගෙන කරන්න ඕනේ. ඉතින් අපි ලංකාවට ක්‍රිකට් ගහලා ලංකාවට සල්ලි ගේනකන් ඔක්කොටම හොඳයි. හැබැයි මේ වගේ පිටින් ඇවිල්ලා ICC එකෙන් ඇවිල්ලා බුරු චෝදනාවක් ගෙනල්ලා මෙහෙම එල්ල කරාට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියනවා ඔයා ගිහිල්ලා බේරගෙන එන්න. ඔව් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දැන් මේ ඔබ කියන දේවල් මට තේරෙනවා. හරි මම නීතිඥෙක් නෙවෙයි නමුත් මට තේරෙනවා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඔබ මේවා ඉදිරිපත් කරන විට ඔවුන්ගේ ප්‍රතිචාරය මොකක්ද උනේ? ඔවුන් පිළිගත්තේ නැද්ද ඔවුන්ගේ අතින් යම් ආකාරයේ වරදක් වෙලා තිබෙනවා ඇති සාක්ෂි නැහැ කියන එක? රොෂාන් ලස්සනම වැඩේ. මට චෝදනා පත්‍රය එව්වේ මේ මාසේ 10 වෙනිදා. ඔව්. මම හිතන්නේ මේ මාසේ 13 වෙනිදා හරි 14 වෙනිදා හරි මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මේ කතන්දරේ කිව්වා. ප්‍රෙස් එකට කිව්වා ලංකාවේ කට්ටියට කිව්වා කියලා මම ඔක්කොම මේ චෝදනා ප්‍රතික්ෂේප කරා. ඒ කරලා පහුවදා මගේ නීතිඥ මහත්මයා දුරකථන අමතුමක් කියනවා ICC එකේ කවුන්සිලෙන් මට චෝදනා දෙකක් දාලා තියෙනවානේ. එකක් කර ඇවිල්ලා කේලම් කිව්වේ නැහැ කියලා ඒගොල්ලන්ට. ඔව් අනික එක මොකක්ද? අනිත් එක ඒ කියන්නේ මම එතන හිටියා කියන්නේ ඒගොල්ලෝ කොහොමද චෝදනා දෙකක් දානවා? එකක් දාන්නේ නැහැ. හරි. ආයක තමයි ක්‍රමය. ඒ ක්‍රමය ඒකයි. දෙකක් හෝ ඊට වැඩි. මොකද එතකොට ඒගොල්ලන්ට තියෙනවා කතා කරන්න දෙකක් තියෙනවනේ. ඉතින් පහුවදාම කෝල් එකක් දීලා කියනවා මගේ නීතිඥ මහත්තයා ඒක අපේ රෙකෝඩ් එකේ තියෙනවා.
අපි එයාගේ ප්‍රෙස් කොන්ෆරන්ස එක අහගෙන හිටියා. එයාට කැමති නම් අපි කැමති එක චාර්ජ් එකක් ඩ්‍රොප් කරන්න, එකන එකක් එලියට ගන්න. අර නොට් රිපෝටිං එක යාට එක්සෙප් කරන්න ගන්න. එතකට අපි පොඩි මාසායකගේ දඩුවමත් දීල යායට අයි වැට යන්න පුලුවන්. ඇයි රෝෂන් ඒගොල්ළඟ ඒගොල්ළඟ තියෙනවනම් එවිඩන්ස්, ඒගොල්ළඟ තියෙනවනම් සාක්්‍ය තියෙනවනම් මම වරදවල් දෙකක් කරා කියලා. ඇයි මේ දවස්තුනකට පස්සේ මට චාර්ජීට් එකවල දවස්තුනකට පස්සේ එකක් අරන්දන්නලු එකක් එක්සෙප් කරන්න. ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ මාධ්‍යයට ගිහිල්ලා කියනලු අපි එකක් අරන්දම යා එකක් එක්සෙප් කරපු ඉන්න කියලා. ඔබ හොඳ ස්ථානයකට මේ සාකච්ඡාව ගෙනාවා. ඔබ අපිට ඔබේ පැත්තෙන් කියනවා මේ චෝදනාවේ කිසිම හරයක් නැහැ, මේක බොරු චෝදනාවක්, ඔබ පිළිගන්නේ නැහැ. ඔබ කිව්වා ලූ කියලා, මේ හිටියලු කියනවලු ඇහුණලු කියලා ඔබ කියනවා. ඉතින් මේ දේ අහනකොට මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම වෙනවා. දැන් ඔබ හිතනවාද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ශ්‍රී ලංකාව දූෂිත රටක් බව, දූෂිතම ක්‍රිකට් රට බව ප්‍රකාශ කිරීම, ඒ වගේම සනත් ජයසූරිය, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ, ඒ වගේම අපි ළඟදී ඇහුවා මේ සචිත්‍ර සේනානායකගේ ඒ ඔහුගේ දුරකථනය ලබා ගත්ත ආකාරය, මේ සියල්ලම මේක මොනහරි දූෂණයට අදාළ දූෂණයට කියන්නේ බාහිර දෙයක්ද මේ, නැත්නම් ශ්‍රී ලංකාවම පසුපස මේ එළවගෙන එනවාද මේ ICC එක මේ විශේෂම මේ ක්‍රීඩකයන් මෙවැනි චෝදනා එල්ල කරන්න? ඔබ හිතනවාද මේවා බොරු චෝදනා කියලා? මොකද මට මතක් වෙනවා කුසල් ජනිත් ඔහුටත් චෝදනාවක් කියලා අන්තිමට ඔහු නිදහස් වුණා. ඉතින් අවුරුදු එකමාරකට දෙකකට පස්සේ මොකද්ද මේ ICC එහෙ නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය බලාපොරොත්තු වෙන්නේ මෙවැනි චෝදනා විශේෂම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එල්ල කිරීම තුළින්? රොෂාන් ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ඉන්න කට්ටියට රස්සාවක් තියෙන මේගොල්ලෝ ඒගොල්ලෝ රස්සාව බැරගෙන. ඇයි මේ ලංකාව පස්සේ ගිහින්? ඉතින් ලංකාව ඇවිල්ලා සොෆ්ට් ටාගට් එකක් නේ. අනිත් මේගොල්ලෝ ගිහිල්ලා වෙන එක රටක, ඔයා හිතන්න වෙන එක රටකවත් ICC එකට තියා පොලිසියකටවත් පුළුවන්ද ඇවිල්ලා ඔයාගේ දුරකථන දෙක ගන්න? වරන්ට ගන්න නැතු මම අහන ප්‍රශ්න කරන්න බෑ. නමුත් දැන් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂයෙන්ම මම හිතන්නේ ගරු ඇමතිතුමාම ආරාධනා කරා, ඒ කියන්නේ ICC කේ දූෂණ මර්ධන ඒකකයක් ලංකාවේ පිහිටවන්න. ඉතින් එතකොට මේක ශ්‍රී ලංකාවෙම ලැබුණු ආරාධනාව ලැබිලා මට මතක එක මාධ්‍ය ජාලයක් මාධ්‍ය තනක දාලා තිබුණා ICC එක මාසෙට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඩොලර් 13000ක් ගෙවනවා කියලා. ඔවුන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ ඉන්නවට කනවා බොනවට යනවා වෙනවට ඔය ඔක්කොම මේගොල්ලන්ගේ ටිකට් වලට මාසෙට ඩොලර් 13000ක් ගෙවනවා කියලා ICC එකට බිල. ඒ ඔක්කොම පැත්තකට දාන්න. ICC මෙතනට ආවේ ආරාධනාවක් පිළිගන්න හෝ නැතුව සාක්කි දෙන්නත් කලින් ලංකාව දූෂිතම රට කියලා. ඉතින් ඒ කියන්නේ දැන් මම ඔබත් සමග මේ කතා කරන අතරතුරේදී අතුරු ප්‍රශ්න එල්ල කරොත් මේ මට තේරෙන දේ. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම ශ්‍රී ලංකාව ක්‍රිකට් ආයතනය අමතක කරන ශ්‍රී ලංකාවම මේ බල කපාගෙන වගේද පේන්නේ? කියන්නේ මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඕන ඕන විදියට ඇඟිලි ගහන්න දීලා. හැබැයි එහෙම කියනකොට ඔබට මතක ඇති සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මගින් ඔවුන්ගේ ඔවුන්ව තහනමකට ලක් කරා මේ ආණ්ඩුවේ යම් යම් ඇඟිලි ගැසීම් නිසා. ඉතින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මේ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ කිව්වට ශ්‍රී ලංකාව සොෆ්ට් ටාගට් එකක් කියලා. ඔන්න සිම්බාබ්වේ සොෆ්ට් ටාගට් එන්නේ. එනේ කොහමරි මම කියන්න හදන්නේ මන් දන්නේ ආරාධනාවෙන් ආවද ඒගොල්ලෝ කියලා ආවද කියලා. ICC ලංකාවට ආවේ ලංකාව තමයි දූෂිතම රට කියලා. ඒක ඇත්තද? ඔබේ අත්දැකීම අනුව ICC කියන්නේ මම ඔබ මොකද හිතන්නේ? රොෂාන් මම ඒක බොරු චෝදනාවක්. රොෂාන් මම අවුරුදු ඉස්සල්ලාම ලංකාවේ වෙනුවෙන් අන්ඩර් 19 තුවරයක් ගිය අවුරුදු 14 1992 කේ. ඔව්. එදා ඉඳන් අද වෙනකම් මම ක්‍රිකට් වල ඉන්වෝල් වෙලා ඉන්න අවුරුදු දැන් 30කට කිට්ටුයි. අනිවාර්යෙන්. හරිද? මම පීඩකෙක් වශයෙන්, පුහුණුකරුවෙක් වශයෙන් මම හිතන්නේ ලංකාව දූෂිතම රට කියලා. මම හිතන්නේ. මන් දන්නේ පාලකයන්ගේ මේ ක්‍රිකට් පාලනය කරන කට්ටිය කතන්දර මම දන්නේ. හැබැයි ක්‍රීඩකයෝ ගත්තම නම් මම කියන්නේ දූෂිතම රට කියලා. එතකොට දැන් අවා මේ ඔබ කියන්නේ දැන් මේ නුවන් සොයිසා, සනත්, දිල්හාර මෙවැනි අයට බොහොම අසාධාරණ චෝදනාද? සාධාරණ මන් දන්නේ ඇයි සනත් බාරගත්තේ කියලා ඔහුට දුන්න එක. මන් දන්නා නුවණුයි දිල්හාරයි බාර අරන්නේ නැහැ. ඒගොල්ලොත් දැන් මම වගේ නීතියෙන් ICC එකත් එක්ක ෆයිට් කරන මන් දන්නා ඇයි සනත් බාරගත්තේ කියලා. ඒ කියන්නේ තමන්ගේ කාටත් පොලිසියටවත් වරන්ට් එකක් නැතුව කාගේවත් ෆෝන් එකක් ගන්න බෑ. ICC එකට කවුද මෙච්චර බලතල දුන්නේ? මං අහන්නේ කවුද බලතල දීලා තියෙන්නේ අපේ කට්ටියනේ.
ඒනම් අපේ කට්ටියකට මොනාරි කුණු ඇද බලතල එකන්නේ මෙහෙමයි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ICC අතර තිබෙන සම්බන්ධතාවය නිසා ICC එකට බලතල අවශ්‍යද නැද්ද උන්ට නිකන් උන්ට ඇවිත් ඕන ආකාරයකට හැසිරෙලා ක්‍රීඩකයෙක් ගැන සැකයක් තිබෙනවා නම් උන්ට පුළුවන්ද ඒ ගැන ක්‍රියාත්මක වෙන්න පුළුවන් ICC ඒ කියන්නේ අපි නෑ මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමහර විට ඔවුන්ට මේක බාහිරව ඔවුන්ට පාලනය කරන්න පුළුවන් සාධකයක්ද කියලා මම දන්නේ නැහැ ඒක. ICC එකට මං හිතන්නේ ඕන වෙලාවක ඇවිල්ලා ඕන ක්‍රීඩකයෙක්ව ඉන්වෙස්ටිගේට් කරන්න අයිතිය තියෙනවා. මොකද අපි බැඳිලා ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක අපි කිවිසුමක්, ඒ කියන්නේ අපි පුහුණුකරුවෝ වශයෙන් ක්‍රීඩකයෝ වශයෙන් අපි කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ කෝඩ්ස් වලට අපි බැඳෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇන්ටි කරප්ෂන් කෝඩ් එකට අපි බැඳිලා ඉන්නේ. හරිද? එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් බැඳිලා ඉන්නවා ICC එකත් එක්ක. ICC එකට එන්න පුළුවන්. හැබැයි මේකේ ක්‍රමවේදයක් තියෙනවා. කොයි රටකවත් එහෙම ICC එකට ගිහිල්ලා රටේ නීතිය උල්ලංඝනය කළා. නීතිය රටේ නීතිය ලොකුයිනේ. ICC ඒගොල්ලන්ගේ සැන්ක්ෂන් ඒගොල්ලෝ දාගෙන ඉන්නේ. දැන් මේ අපේ මේ 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 සම්පූර්ණයම මේ කතන්දරේ ගත්තම ICC ඇවිල්ලා ෆෝන් අරගෙන ඒගොල්ලෝ අරන් ගිහිල්ලා ඒගොල්ලෝ චාර්ජ් ෂීට් එකක් ගෙවලා එවලා ඒගොල්ලන්ගේ අපේ ඒ නඩුව අහන්නෙත් ඒගොල්ලන්ගේ කට්ටිය ඉස්සරහා. ඒගොල්ලන් කට්ටිය තමයි අපිව චාර්ජ් කරන්නේ. ඒගොල්ලෝ තමයි ඉන්වෙස්ටිගේට් කරන්නේ. අපි නඩුව අහන්නෙත් ඒගොල්ලන් කට්ටිය ඉස්සරහා. අපි නඩුව අහන්න ඩුබායි යන්නත් ඕනේ. ලංකාවට ඇවිල්ලා අපි ලංකාවේ චාර්ජ් කළා. ඊට පස්සේ අපි නඩුව අහන ඩුබායි යන්න ඕනේ. අපේ වියදමෙන් ඔක්කොම කරගෙන අපි ලෝයර්. ඉතින් මේ වහන්න සල්ලි තියෙනවනේ. සල්ලි නැත්තම් කරන්න දෙයක් නැහැ. එහෙනම් කියනවා මට මේක ෆයිට් කරන්න සල්ලි නැහැ. ඉතින් ඒකින් මම පිළිගන්න ඕගොල්ලෝ මට දෙන දෙයක් දෙන්න කියලා. දැන් ආවිෂ්ක මෙහෙමයි. දැන් ශ්‍රී ලංකාව ක්‍රිකට් දිවියට ඇවිල්ලා, කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලට ඇවිල්ලා, ජාත්‍යන්තර තලයට ඇවිල්ලා දැන් අවුරුදු 40ක් විතර වෙනවා. දැන් අපි මේ තරඟ පාවා දීම ගැන කතා කරොත් මගේ මතකයේ රැඳී යන්නේ මට මතක විදිහට ඉස්සල්ලාම මේ ඉන්දියාවෙන් නම් පැමිණි ඉන්දියාවෙන් අසාරුඩීන්ගේ නම ආවා. ඒ වගේම ප්‍රභාකගේ නම ආවා. නයන් මොංගිය මේ වැනි ක්‍රීඩකයන්. ඊළඟට පකිස්තානයේ දිහා බැලුවොත් සලිම් මලික්ගේ නම ආවා ඒ කාලෙම. ඉතින් ඒ වගේම හාන්සි ක්‍රොන්නියේ දකුණු අප්‍රිකාවේ, ඒ වගේම තව තව ක්‍රීඩකයන් එළියට ආවා. නමුත් දැන් අපි දැකලා නැහැ කිසි විටකත් එංගලන්තයට විරුද්ධව චෝදනාවක් එනවා. නව ශ්‍රීලන්තයට චෝදනාව පැමිණියේ මම හිතන්නේ ක්‍රීඩකයන් ගිහිල්ලා කතා කරපු නිසා. ඒත් ක්‍රිස් කෑන්ස් නිදහස් වුණා. ඒත් එතකොට කෑන්ස් රාජ්‍යාන්තර ක්‍රීඩා කරලා ඉවරයි. නමුත් ඉවර වෙලා ඔව් රිටයර් වෙලත් ඉවරයි. බොහෝ අය, ඒ කියන්නේ බ්‍රෙන්ඩන් මැකලම් වගේ ක්‍රීඩකයන් ගිහිල්ලා සාක්ෂි දීලා ක්‍රිස් කෑන් සම්පූර්ණයෙන්ම වැරදි කරයි කියලා ප්‍රකාශ කරද්දී ඔවුන් නිදහස් වුණා. කියන්නේ යම් දෝෂයක් කියලා. එතකොට ඔස්ට්‍රේලියාවෙන් අපි කිසි දෙයක් දකින්නේ නැහැ, අහන්නේ නැහැ. නමුත් මේ ළඟකදී ඉඳලා ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාව. දැන් මේක මට ප්‍රේලිකාවක්. මොකද්ද මේකට හේතුව? විශේෂයෙන්ම සමහර රටවල් වල ක්‍රීඩකයන්ව විතරයි මොවුන් පස්සෙන් යන්නේ හොයලා බලන්නේ. අනික් රටවල් වලට මේ කිසි චෝදනාවක් නැහැ. මේ මට පේන විදිය. ඔබ කොහොමද මේ තත්ත්වය දැක්කේ? මට නේ වාටර් විතර නෙවෙයි රෝෂාන්, කතා කරන හැමෝටම පේන විදියෝක. ඇයි අපි අනිත් එක මේක පටන් ගත්තේ වර්ල්ඩ් කප් එකේ මාස 6ක් තියෙන. වර්ල්ඩ් කප් එකේ මාස 6ක් විතර තියලා තමයි මේගොල්ලෝ මේ ඔක්කොම කතන්දර ඇවිල්ලා ඇම්නෙස්ටි පීරියඩ් එකක් දීලා ඇවිල්ලා කියන්න කියලා කැරට් එකක් දීලා මේ ඔක්කොම පටන් ගත්තේ. දැන් අර සචිත්‍රගේ කතාව ඇවිල්ලා සචිත්‍රට සචිත්‍රව චාර්ජ් කරන්නේ නැහැලු. එයා මට විරුද්ධව සාක්ෂි දෙන්න එනවා. ඔන්න ඒක තමයි අලුත් මේක. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ උට කියන දේ. ඔව් මම බය නැතුව ඉස්සරහා කියන්නේ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න කියන්නේ. මම බය නැතුව කියන්නේ මේ ඔක්කොම ඉස්සරහා. එයාව චාර්ජ් කරන්න නැහැලු. චාර්ජ් කරන්න දෙයක් නැහැ. චාර්ජ් කරන්න නැහැලු. එහෙනම් ඇයි ඔහුගේ දුරකථනය ගත්තේ? ඇයි එකපාරට ඇවිල්ලා ඔහුව නිකන් මේ හිරබාරයට ගත්තා වගේ අරගෙන ඔහුව බලෙන් අරගෙන ගිහිල්ලා දුරකථනය අරගෙන ඔහුට ඒ වගේ මේ පීඩාවක් ඇති කරේ? ඔව් ඒකයි පීඩාවක් ඇති කරන්නේ බය කරලා. ගෙනහිල්ලා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලෙට අරන් ගිහිල්ලා කැමරා දෙකක් ගහලා අර සුදු මහත්තුරු ඉස්සරහා ඉඳගෙන ප්‍රශ්න අහලා බය කරනවා. මෙහෙමනේ රොෂාන්, සාමාන්‍යයෙන් ඔයා දන්න මගේ ඉංග්‍රීසි සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් මම එහෙම සුදු මහත්තුරු දෙන්නෙක් හිටගත්තා කියලා මම බය වෙන්නේ නැහැ. ඉතින් මගේ තාත්තා අවුරුදු 40 පොලිසිය හිටිය මිනිස්සේ මම දන්නවා නීතිය. ඉතින් අර වගේ සචිත්‍ර ඔය සමහර මම දැක්ක නුවන් සොයිසව අරංගියේ කොහොමද කියලා කාර්යාලයට ඇවිල්ලා අරංගියේ වාහනේ දාගෙන අර හිරකාරයෙක්වත් එහෙම අරන් යන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඔහුගේ මූලික ඓතිවාසිකම් යම් ආකාරයකින් උල්ලංඝනය වෙනවා. ඉතින් ඇයි නුවන්ට බැරි නීතිමය පැත්තෙන් මේවත් ඔහුගේ ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විරුද්ධව දක්වන චෝදනාවේ එකතු කරන්නේ? එකතු කරලා තියෙන්නේ මම හිතන්නේ. එකතු කරලා තියෙන්නේ. මේක මෙහෙමනේ රොෂාන්, ඒක අපි වැඩ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන්. අපේ ආයතනය අපිව රකින්න දැනගන්න එපා ඉස්සල්ලාම. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය උඩ පයින්න ගියම කොච්චර උඩද කියලා අහලා හරියන්නේ නැහැනේ.
අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ වෙනුවෙන් අපි බැඳිලා ඉන්නවා. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ වහල්ු වෙන්න ඕනේ. ඔව් හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කතා කරොත් අවශ්‍ය මම මේ ප්‍රශ්න අහන්නේ නීතිමය පැත්තෙන්. ඔවුන්ට ඔබට විරුද්ධව චෝදනාවක් තිබෙනවා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ සමාජිකත්වයේ දරන රටක් හැටියට ඔවුන්ට පුළුවන් ද ඔබ වෙනුවෙන් හිටගන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ ඔබව පරීක්ෂණය කරන අවස්ථාව. ඒක කරන්නට පුළුවන්ද ඔවුන්ගේ සම්බන්ධතාවය මත? මම කියන්නේ හිටගන්න කියලා නෙවෙයි. මම කියන්නේ මම වැරද්දක් කළා තියෙනවා නම් මම දඬුවම් විඳින්න. මට මගේ පැත්ත අහන්නේවත් නැතුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කිසිම සාක්ෂියක් නැතුව, ඒ කියන්නේ වත් එක මම තරහ නම් මම ගිහලා පොලිසියට කම්ප්ලේන්ට් එකක් දැම්මොත් රොෂාන් මෙහෙම දෙයක් කරා කියලා. කිසිම සාක්ෂියක් නැහැ. ඔයා කියන දේ විතරයි. එහෙම පුළුවන් ද පුද්ගලයෙක්ව චාර්ජ් කරන්න? ඉතින් මගේ පැත්ත අහන්නේවත් නැතුව මම අවුරුදු 25ක් 30ක් දැන් ක්‍රිකට් වල නියැලී ඉන්නවා. මට අද වෙනකන් කිසිම බ්ලැක් මාක් එකක් නැහැ. තරග පාවා දීන්නේ කිසිම බ්ලැක් මාක් එකක් නැහැ. ඒ වගේ මට හිතා ගන්න පුළුවන් එහෙම මට රෙපියුටේෂන් චෝදනාවක් තිබුණා. එහෙම චෝදනාවක් තිබුණා නම් එහෙම කිසිම දෙයක් නැති මිනිස්සෙක්ට එක පාට ජාත්‍යන්තරයෙන් ඇවිල්ලා අවුරුදු දෙකහමාරකට කලින් වෙච්ච සිද්ධියක් මේ කවුරු හරි ක්‍රීඩකයෙක් ගිහිල්ලා කිව්ව පළියට චෝදනා පත්‍රය දුන්න පළියට එහෙම අනිවාර්ය නිවාඩු යවන එක හරිද කියලා මං අහන්නේ. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව. දැන් මම ඔබතුමා ඔබත් හොඳටම දන්නවා, හැමෝම හොඳට දන්නවා මේ කියන තරගාවලියේ ICC සැන්ක්ෂන් නැති එකක්. ඒ කියන්නේ ICC එකෙන් මේවක සැන්ක්ෂන් අනුමැතිය නැති තරගාවලියක්. ICC එකට කිසිම අධිකරණ නීතියක් නැහැ මම චාර්ජ් කරන්න. අඩු ගානේ ඒකවත් හොයලා බලන්නේ නැද්ද? ඒ වගේ දෙයක්වත් ක්‍රිකට් ආයතනයට කතා කරන්න බැරි නම් ICC එකත් එක්ක ඉතින් අපි එහෙනම් ICC එකේ වහල්ුනේ. එහෙමනේ මට තේරෙන්නේ. මේ ගැන තව කතා කරන්න ඕනේ. නමුත් මම තව තියෙනවා මට කතා කළ යුතු දේවල්. ඉතින් ඒකින්ද දැන් අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ එළියට ඇවිල්ලා අපි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ඔබ හිටපු පුහුණුකරුවෙක්නේ. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තොත් දැන් ඔබ දන්නවා මේ 2020 මේ 2020 T20 තරගාවලියකට සහභාගී වෙන්න ඕනේ. ඔවුන් ක්වොලිෆයිං රවුන්ඩ් එකට යනවා. ඒ T20 ලෝකසලානේ ක්වොලිෆයිං රවුන්ඩ් එකට යනවා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තවමත් නිත්‍ය පුහුණුකරුවෙක් නැහැ. නිත්‍ය පුහුණුකරුවන්ගේ කණ්ඩායමක් නැහැ. කියන්නේ පන්දු යවන්නා, පිතිකරුවන්, ඒ වගේ නිත්‍ය අය නැහැ. දැන් ඔබ කොහොමද දකින්නේ මේ தત્ත්වය? ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් කොතරම් වැදගත්ද දැන් මේ අය ඉක්මනින් පත් කළා මේ සැලසුමක් හදාගෙන? ඔව් සැලසුමක් කියන්නේ හැම තැනකම නායකයෙක් ඉන්න බෑ. කවුරු හරි accountability එකක් තියෙන්න බෑ. දැන් කණ්ඩායමක් ගත්තම කණ්ඩායම නායකයෙක් ඉන්නවා. ඔව් ක්‍රීඩකයෝ කණ්ඩායම වගේම තමයි රොෂාන් පුහුණුකරුවොත් ඇවිල්ලා කණ්ඩායම. ඒගොල්ලොත් කණ්ඩායමක් විදිහට ඉන්නෝනේ, කණ්ඩායමේ නායකයෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රධාන පුහුණුකරුව. ප්‍රධාන පුහුණුකරුව. ඒ නායකයා වටේ අනිත් සපෝට් ස්ටාෆ් එකේ ඉඳන් එකම අරමුණක් වෙනුවෙන් ඒ ඔක්කොම සපෝට් කරනවා. දැන් දැනට බලනකොට මේ හැම තැනම දුවනෝ මේ ඉතින් හරි ප්‍රශ්නයක්. අවිෂ්ක දැන් මම දන්නවා ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක බොහොම කිට් වෙන්න හිටියා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේදී අපි කතා කරා කැන්බරා. ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණ විට තමයි මේ දැවැන්ත පෙරලියක් ඇති වුණේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ චාන්තික හතුරුසිංහව පුහුණුකරුවාගේ ස්ථාසරි මේ තේරුම් කමිටුවෙන් අයින් කරා. මේ තේරුම් කමිටුවේ සමාජිකයෙක් එහාට ගියා. අපිට ආරංචි විදියට ඔබගේ ඩ්‍රෙසිං රූම් එක ඇතුලේ පුහුණුකරු සහ ඒ ට්‍රේන් මේ සිලෙක්ට අතර ලොකු මේ ප්‍රශ්නිකුත් ඇති වුණා. ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේක බොහෝ අය දන්නේ නැහැ, නමුත් සමහර අය දන්නවා. අපිට ඒක ගැන කතා නොකලට ඔබ හිතනවාද ඒ ගත්ත තීරණ හරි කියලා? විශේෂයෙන්ම හතුරුසිංහ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මෙහි ඇවිත් ඔහුට ඒ බලතල දීලා පුහුණුකරු ප්‍රධාන පුහුණුකරු තේරීම් කමිටුවේ සමාජික ඊළඟට තරගාවලියක් මැද සංචාරයක් මැද හදිසියෙම ඔහුව වෙනස් කරනවා. මේ තේරීම් කමිටුවේ සමාජිකයෙක් ඇවිල්ලා ඒක වෙනස් කරලා ඔහුට තිබුණ බලය සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඉතින් මෙවැනි සිද්ධීන් ඔබ දකින්නේ කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑ ආකාරය සහ ඔබේ අදහස මොකක්ද මේක කළමනාකරණය කෙරූ විදිය ගැන? පටන් ගත්ත විදියෙන් වැරදිනේ රොෂාන්. වැරදි හෝ හරි, ඒ කියන්නේ වැරදි කියන්නේ මම කියන්නේ වැරදි හරි, මම කියන්නේ හරි වැරදුනේ, මම කියන්නේ හරි වැරදි කියලා. එහෙමනම් හතුට ඔය ඔක්කොම බලතල දීලා පටන් ගත්තා නะ. ඔව්. accountability එක දෙන්න ඕනේ හතුගේ. ඔව්. එහෙනම් හතු හොඳ පුහුණුකරුවෙක්, වගේ පුහුණුකරුවෙක් වෙලා ඉඳලා තිනෝ ඒ කණ්ඩායමේ මම ක්‍රීඩා කරනවා, මාත් එක්කගෙන ක්‍රීඩා කරලා තිනෝ. හතු හොඳ පුහුණුකරුවෙක්. පුහුණුකරු පුහුණු එයාගේ ඒ දක්ෂතාවය ගැන මම මොකුත් කියන්නේ. හතුව ප්‍රධාන පුහුණුකරු කරලා සිලෙක්ෂන් කමිටියට අරගෙන ඔහුට අන්තිම 11 අන්තිම 15 සිලෙක්ට් කරන්නයි බලතල දුන්නාට පස්සේ එහෙමනම් තරගාවලියක් දින්නම පරාද වුණාම මොනවාද වෙන්නේ
කණ්ඩායම තුළ මොනාද වෙන්නේ ඒ සම්පූර්ණ වගකීම ඔහුට තියෙනවා. ඔහුට තියෙනවා. ඔහුට ඒ වගකීම පැහැර අරින්නත් බෑ. ඉතින් ඔහුට තිබුණා නේ වගකීම. ඉතින් ඊට පස්සේ කියනවා එයාට ඕන 11 දෙන්නේ නැහැ. අපි දන්නේ නැත්තද මොනවද කියලා මේවා. එයාට ඕන 11 දෙන්නේ නැහැ කියනවා. එතකොට ඊට පස්සේ අපි ඒෂියා කප් එක පරාද වෙලා ඇවිල්ලා බංගලාදේශයි මයිදන තව පොඩි කණ්ඩායමකට පරාද වුණා ඇවිල්ලා කිව්වා ඇන්ජලෝ ගේ පිටින් දැන් මම මොකක් කරේ කියලා. ඉතින් මෙහෙම එක එක්කෙනාට බෝලේ පාස් කර කර ඉන්න බෑ. එහෙම මම ප්‍රධාන පුහුණු කරා මම ඒ කණ්ඩායමේ ඉන්නකොට ප්‍රධාන පුහුණු කරුණා මම තමයි කොයි වෙලෙත් මැච් එක තරගයක් දින්නම මම කියනවා ළමයි ඕගොල්ලෝ යන්න ඉස්සරහට. තරගයක් පෙරදුනාම තමයි මම ඉස්සරහට. මම කියනවා ඕගොල්ලෝ යන්න එපා. ඔව් දැන් ඔබ හිටියානේ මේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ. ඔබ දැක්කද මේ ප්‍රශ්න ඔබට පෙනුනද? ගිය ගමම්ම දේරුණා මෙහෙම එක කට්ටියක් මෙතනටලා ඉන්නා මේ කට්ටියක් මෙතනටලා ඉන්නා එහෙම හරියම. ඒක තමයි මේ කණ්ඩායමේ බෙදීමක් වගේ ඔබ දැක්කා. බෙදීමක් මම දැක්කා. බෙදීම මන් දන්නේ බෙදීම උනේ හතුරු හින්දාද නැත්නම් නායකයා හින්දාද නැත්නම් මේ පාලකයා හින්දාද නැත්නම් මේ සිලෙක්ෂන් කමිටු මන් දන්නේ බෙදීමට හේතුව. මම දැකලා නැහැ අපි ගහන කාලේ කවදාකවත් බෙදීමක්. අපි කියන්නේ මේ හැමදාම හැමෝම එකවල හිටියකන අපි ගහනකොට කණ්ඩායම ඇතුලේ එක එක පොඩි ප්‍රශ්න තියෙනවා. අස්ත දින ප්‍රශ්න දිරන්නේ හැබැයි ලංකාවට ගහන ඇඳුම ඇඳලා ලණුවෙන් ඇතුලට ගියාම ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ අපි ගහන්නේ තරගයක් දිරන්න. අපි අපේ ඇඟ බේරගන්න නෙමෙයි. ඔබ හිතන්නේ මේ කණ්ඩායමේ මේ ප්‍රශ්න හින්දා මේ අර එකට ක්‍රීඩා නොකිරීම හින්දාද මේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි පරාජයවලට මුහුණ දුන්නේ? මට හිතන්නේ තව ඒ එක දෙයක් විතරයි. තව ගොඩක් හැබැයි ඒක ගොඩක් වැදගත්. ඒ ගොඩක් වැදගත්. ඩ්‍රෙසින් රූම් ඇට්මොස්ෆියර් කියන එක කියන්නේ තමන් වැඩිපුරම කාලය ගත කරන ඩ්‍රෙසින් රූම් එකේ. ඔව්. සහ අනිත් ක්‍රීඩකයන් සමග. අනිත් ක්‍රීඩකයන් සමග. ඉතින් එතන ඇතුලේ සමගිය මම කියන්නේ සමගියක් නැතිකමද මම දන්නේ. නමුත් බෙදීමක් තියෙනවා නම් අවා අනිවාර්යයෙන්ම සමගියක් නැහැ. සමගියක් නැහැ. ඉතින් ඔය ඔක්කොම එක පැත්තට අදින්න ඕනේ මැද්දට ගිහිල්ලා තරගයක් දිනන්න ඔක්කොම එක පැත්තට අදින්න ඕනේ. ඒතකොට දැන් ඔබ කියන දෙයින් මට තේරෙන්නේ හැකියාව නැතිකමට වඩා මෙවැනි බාහිර හේතු තමයි ශ්‍රී ලංකා කණ්ඩායම යම් ආකාරයේ පරාජයවලට මුහුණ දීමට හේතුව. ඔව් හැකියාව නම් මම කියන රොෂාන් මොකක් හරි හේතුවක් ඉඳ මන් දන්නේ හේතුව මොකක්ද කියලා. මේ පුංචි රටෙන් ටැලන්ට් එක නම් බිහි කරනවා දවසින් දවස. වාසනාවන්ත රටක්. වාසනාවන්ත රටක්. මම හිතන්නේ අපි මෙච්චර කල් මේ ක්‍රිකට් ගහලා දින්නේ අපේ ඇත්තම රොෂාන් සිස්ටම් එකක් හොඳ නැහැනේ. සිස්ටම් හොඳ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද සිස්ටම් මාරු වෙනවා. ක්‍රිකට් බෝඩ් මාරු වෙනවා. සිලෙක්ටර්ස්ලා මාස 6න් සමාල්ලාට මාරු වෙනවා. අපේ සිස්ටම් හොඳ නැහැ ඇත්තටම. අපි මෙච්චර කල් වර්ල්ඩ් කප් දෙකක් දිනලා මම හිතන්නේ 3-4ක ෆයිනල් ලැවිලා මේ ලෝක පූජිත ක්‍රීඩකයෝ ඔක්කොම බිහි කරලා තියෙන සම්පූර්ණම හැකියාවෙන්. ඉතින් හැකියාවෙන් නම් කිසිම අඩුපාඩුවක් නැහැ. මම දැකලා තියෙනවා පොඩි තාම මම පුහුණු කරලා ඉඳන් මට පේනවා අවුරුදු 18 19 තව ළමයි ඉන්නවා බැලුවම දැක්ක මාසයි. ඉතින් හැබැයි ඉතින් ඒගොල්ලෝ තව ජයසූරියලා ජයවර්ධනලා සංගක්කාරලා ඉන්නවා. මම කියන්නේ මම ඒගොල්ලන් කම්පෙයා කරන්න බෑ. ඒගොල්ලෝ වෙනස් ක්‍රීඩකයෝ. නමුත් ඇත්තටම ඉතමත් ඒ කියන්නේ මේ තත්වෙට එන්න පුළුවන් ටැලන්ට් එක තියෙන ළමයි ගොඩක් ඉන්නවා. අපි පොඩ්ඩක් මේ සිස්ටම් එක මීට වඩා තව අපිට 10%ක් 15ක් හදා ගන්න පුළුවන් නම් හිතන්න කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. කොතනද මේක හදන්න ඕනේ? කෙටියෙන් කියන්නේ අපිට වැඩි වෙලා නැහැ. නමුත් කෙටියෙන් ඔබ දකින්න අපි හැදුවොත් අපි ඔබෙන් ඇහුවොත් මේ සිස්ටම් එකේ කියන්නේ දරුණුම ප්‍රශ්නේ මොකද? එක දෙයක්. ඒ ඔබ ඇගිල්ල තිබොත් මොකක්ද ඒ දෙය? පාසල්ද ෆස්ට් ක්ලාස්ද? මම ක්‍රිකට් විතරක් කතා කරන්න. මට අනිත් දේවල් නෙවෙයි. මම හිතන්නේ ෆස්ට් ක්ලාස් ස්ට්‍රක්චර් එක හදන්න ඕනේ. කොහොමද ඒක හදන්නේ? හදන්න ඕනේ කියන්නේ මම හිතන්නේ අපි ඔය වඩා පොඩ්ඩක් ක්වොලිටි වැඩි කරන්න ඕනේ රොෂාන්. මේක මෙහෙම ඩයිලූට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කණ්ඩායම් අඩු කිරීම. කණ්ඩායම් අනිවාර්යෙන් අපි ඕක ඒ කාලෙ ඉල්ලම කියනෝනේ කණ්ඩායම් අඩු කරන්න. කණ්ඩායම් අඩු කරන්න නැතුව ක්වොලිටි එක හදන්න බෑ. දැන් මම හිතන්නේ දැනට ෆස්ට් ක්ලාස් ක්‍රීඩා කරන කණ්ඩායම් 24ක්. 24ක් කියන්නේ රොෂාන් ළමයි 300ක්. මේ පොඩි රටේ ළමයි 300ක්. මේ ඕස්ට්‍රේලියාවේ සවුත් අප්‍රිකා මම හිතන්නේ ෆස්ට් ක්ලාස් ක්‍රිකටර්ලා ඉන්නේ 90යි නැත්තම් 100යි. ඉතින් මම කියන්නේ අපි ඒගොල්ලෝ විතර ක්‍රිකට් ගහනවා. අපි ක්‍රිකට් ගහන්නේ වෙන විදියකට. ලංකාවේ ක්‍රිකට් වෙනම යුනික් ස්ටයිල් එකක් තියෙන ක්‍රිකට් ගහන. අපි විදියක් හොයාගන්න ඕනේ කණ්ඩායම් අඩු කරලා ක්වොලිටි වැඩි කරලා. ඔබ හිතන්නේ කීයද හරි ගාන? දැන් ප්‍රීමියර් ඒ තියෙනවා, ඉමර්ජින් කියලා තියෙනවා. ඒකේ 14යි, ඉමර්ජින් කේ 10යි. නමුත් ඔබ හිතන්නේ මොකක්ද හරි සංඛ්‍යාව කණ්ඩායම්? මොකද අපි අර පළාත් තරගාවලිය කුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවත්වනවා කණ්ඩායම් පහකින් යුක්ත. ඉතින් ඔව් කියන්නේ මේ මේන් අරගෙන ඒ පළාත් තරගාවලිය තමයි හොඳම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒක දිහා බලන විට මොකද්ද ඔබේ අදහස? ඔව් මට කියන්න බෑ මේක කණ්ඩායම් 8කට 10කට 12කට අඩු කරන්න ඕනේ. එහෙම කණ්ඩායම් 24ක් ක්‍රීඩා කරන තරගාවලියක් එකපාරට 12 කරන්නත් බෑ. එහෙමනම් මේකට දාන්න ඕනේ අවුරුදු දෙකක හෝ තුනක ප්ලෑන් එකක්. කොහොමද අපි හිමීට
මේක අඩු කල්ලා අවුරුදු තුනක් යනකොට කණ්ඩායම් 12කට අපි කියමු නිකන් සංඛ්‍යාවක් කියමු කණ්ඩායම් 12කට අපි සෙටල් වෙන්නේ කොහොමද එතකොට යට ඉන්න කණ්ඩායමක් උඩට එනවනම් කොහොමද උඩට එන්නේ උඩ එක පල්ලෙයාට යන්නේ කොහොමද ඒ කාලේ අපි ඩිවිෂන් 2 ක්‍රිකට් එකක් ගහව දැන් ඩිවිෂන් 2 ක්‍රිකට් එකක් ගහන්නේ නැහැ දැන් අපි ඉස්සල්ලත් කතා කරගෙන හිටියා තරඟයක් ක්‍රීඩා කරන්න 11 තොරුවට පස්සේ ඔව් බංකුවේ ඉන්න හොඳ ළමයි මොකද්ද කරන්නේ ඔව් ඒගොල්ලන්ට තරඟ නැහැ සමාලාට ඒ 11 දෙනා හොඳට කරොත් ඊළඟ තරඟයක් නැහැ ඔව් ඊළඟ තරඟයක් නැහැ සමාලාට හොඳ ක්‍රීඩකෙක් මුළු සීසන් එකෙන් භාගයක් ක්‍රීඩා කරන්න හම්බෙන්න තියෙන්න පුළුවන් අනිවාර්යයෙන් එතකොට ඒ ළමයින්ට ඩිවිෂන් 2 එකක් තිබ්බනම් ඔව් මම කියන්නේ ඩිවිෂන් 2 එක දාන්න ඕනේ මං කියන්නේ අපි ක්‍රමයක් හොයා ගන්න ඕනේ මොනහරි තරඟාවලියක් ඒ ළමයින්ට ෆස්ට් ක්ලාස් එක යන්න විට කරන්න ඉතින් අපි ওই සිස්ටම් එකක් කතා වෙලා ඔක්කොම එකට කතා වෙලා මේ කරන්න හැමෝගෙම අදහස එක වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රිකට් දියුණු කරන එක වෙන්න ඕනේ අදහස. අනිවාර්යයෙන්. Taman දියුණු වෙන එකවත් ක්ලබ් එක දියුණු කරන එකවත් නෙවෙයි ක්‍රිකට් දියුණු කරන එක. අවසාන වශයෙන් අපි බොහෝ දේවල් කතා කරා. මට ප්‍රශ්න මං සෑහෙන කොළ තුනක් ගෙනවා මම හිතන්නේ එක කොළයයි මං ඔබෙන් ඇහුවේ. මොකද අපි ගොඩක් දේවල් කතා කරා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරොත් මේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ හොඳින් ක්‍රීඩා කරා නව කණ්ඩායමක් ජයග්‍රහණය කරා තරගාවලිය ඔස්ට්‍රේලියාවට ගිහිලා ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් වුණේ. මම ඒක ඔබෙන් අහන්න යන්නේ නැහැ ඒක ගැන කතා කරන්න. නමුත් මේ කණ්ඩායම ඉදිරියට යන්න 20x20 කණ්ඩායම අපි 20x20 ගැන කතා කරමුකෝ. ශ්‍රී ලංකා කණ්ඩායම කුමක්ද කළ යුත්තේ? මොකද සමහරුන්ට අදහසක් තිබෙනවා මේ ජේෂ්ඨ ක්‍රීඩකයන් දැන් අවශ්‍ය නැහැ. අර පාකිස්තානයට ගිය තරුණ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගියා නම් මේට වඩා හොඳ දෙයක් කරන්න ඇති. මේ වැනි අදහස් තියෙනවා. ඉතින් ඔබ පරිණත පුද්ගලෙක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාව ගැන හොඳට දන්න කෙනෙක් හැටියට හිටිය ක්‍රීඩකෙක් හැටියට පුහුණුකරුවෙක් හැටියට මොකද්ද ඔබ දකින ඔබ දරන මතය මොකද්ද මේ කණ්ඩායම ඉදිරියට ගෙන යන්නේ? 20x20 කියන්නේ මේ ආව ගමන් පළවෙනි බෝලේ ඉඳන් ගහගෙන යන ගේම් එකක් නෙවෙයි රොෂාන් 20x20 අපි කඩා ගන්නනේ ඒක සැලසුමක් තියෙනවා. නිකන් ගිහිල්ලා ගහන්නම් වාලේ ගහලා දිනන්න බෑ. එහෙම තරඟ 10ක් ගැහුවොත් එකක් දිනයි සමහරట్లాට. එදා දවස හොඳින් ඉඳලා. ඒනට සැලසුමක් තියෙනවා. 20x20 කියන්නේ පන්දු 120ක්. පන්දු 120ක් කියන්නේ පන්දු ලොකු ප්‍රමාණයක්. එතකොට අපි බැටින් යුනිට් එකක් විදිහට ප්‍රතිකරුවන්ගේ තියෙන්න ඕනේ අදහසක් අපි මේ පන්දු 120 කොහොමද හැන්ඩල් කරන්නේ කියලා. අපි මේවට සාමාන්‍යයෙන් අපි බලන්නේ එකේව කීයද මේව කීයද මේ පන්දු වාර ගන්නට මෙහෙම මෙහෙම මොකක් හරි සැලසුමක් තියෙනවා. ඒකම ප්‍රතිකරන ලයිස්තුවේ සැලසුමක් තියෙනනේ. මං ඇඟිල්ල දික් කරනවා නෙවෙයි මම කියන්නේ අපිට හරි ලේසි තරඟාවලියක් පෙරදුනාම තියෙන ප්‍රශ්න කතා කරන්න. තරඟාවලියක් දින්නම අපි දින්නේ ඇයි කියලා දිනන එක හරි ලේසි. ඔව්. ඒව ඇනලයිස් කරන එක හරි ලේසි වෙනවා. ඒ වුණාට අපි බලන්න ඕනේ ඉස්සරහා ගැනත් බලන්න ඕනේ. අපි ඉස්සරහා දැන් T20 World Cup එකක් එනවා අපිට මම හිතන්නේ මාස 12කින් විතරනේ. ඔව්. ඔක්තෝබර් මාසෙ. ඔක්තෝබර් මාසෙ 2020 එනකොට එනවා. එතකොට අපි දැන් කරන්නේ අත්හදා බැලීමද කරන්නේ නැත්නම් අපි තරඟ දිනන්නද ගහන්නේ අපි ටාගට් කරන්නේ ඒක නං T20 තරඟාවලිය අපි කොම්බිනේෂන් එකක් හදා ගන්න ඕනේ කවුද මුල පෙර පිටිකරු කවුද මැද පෙර පිටිකරු කවුද පල්ලෙහැන් ඉන්නේ කවුද අන්තිම ඕවර්ස් දාන්නේ දැන් දාන විදිහට මාලිංග අලුත් බෝලෙන් දාන්නත් ඕනේ අන්තිම ඕවර් දාන්න ඕනේ විකට් එකක් ගන්න දාන්නත් ඕනේ කවුද අපේ T20 පන්දු යවන්නේ ඒ කියන්නේ T20 කියන්නේ ඒක ස්පෙෂලායිස්ඩ් ඒරියා එකක්. නිකන් දුවගෙන එලා මෙහෙම කරලා බෝලේ දාපු පළියට විකට් ගන්නවත් එහෙම කරන්න බෑ. ඒක ලාසිත් මාලිංග අපිට පෙන්වලා තියෙනවා. එයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එයා පෙන්වලා තියෙනවා. ඉතින් අපි හොයා ගන්න ඕනේ මේ ස්පෙෂලිස්ට් ප්ලේයර්ස්ලා කවුද කියලා. කවුද ස්පෙෂලිස්ට් ප්ලේයර්ස්ලා T20 ගහන්න පුළුවන්. ඒ වගේ සලස්මත් දාගන්න ඕනේ. දැන් කියන විදිහට දැන් ඔය අන්තිම T20 තරඟාවලිය මම හිතන්නේ ක්‍රීඩකයෝ 30ක් විතර ක්‍රීඩා කරන්න ඇති නේද? 25ක් ඔස්ට්‍රේලියාවට මම හිතන්නේ නෑ මම හිතන්නේ 20ක් විතර 20ක් 25ක් විතර තරඟ ඒ තරඟ 6 ක්‍රීඩකයෝ 25ක් විතර ක්‍රීඩා කරන්න ඇති. ඉතින් ඒක බලන්න ඕනේ අපි තාම මේ අත්හදා බැලීමක්ද කරන්නේ T20 එකට යන්න කලින් නැත්නම් අපි එක කොම්බිනේෂන් එකකට සෙටල් වෙන්න හදනවද? හැබැයි සමහරවිට සෙටල් වෙන කොම්බිනේෂන් එක ඉක්මනට සෙටල් වෙන්න ඕනේ. මොකද කාලයක් නැහැ නේ කාලයක් නැහැ මේ කාලය කියන එක මෙහෙම මෙහෙම කර මොකද T20 විතරක් නෙවෙයි ඒ අතරතුර ටෙස්ට් තරඟ තියෙනවා එක් දින තරඟ තියෙනවා ඔය ඔක්කොමත් අතරේ තමයි මේක හදා ගන්න ඕනේ අනිත් එක අපි දැන් T20 එකට ක්වොලිෆයි වෙන්නත් ඕනේ ඔව් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තියෙන්නත් පුළුවන් ද අනාගතය ගැන ඔව් අනිවාර්යෙන් මම ඒකයි කිව්වේ ටැලන්ට් එක අතින් දක්ෂතාව අතින් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ අපි මේ සිස්ටම් එක පොඩ්ඩක් හදාගත්තොත් අපි කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වැටිලා දිනනවා කියලා ඒක ගොඩ ගන්න වැඩි කාලයක් යන්නේ අවිෂ්ක බොහොමත් සුති අපත් සමග එක්වීම ගැන ඔබේ අදහස් වලට සුති විශේෂම අපි පොඩ්ඩක් මම ඇත්තටම පුදුම වුණා ඔබේ මේ කතාව ගැන විශේෂම ඔබට විරුද්ධව තිබෙන මේ චෝදනා ගැන අපි ඔබට සුබ පතනවා අපි ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඔබ මේ ප්‍රශ්නෙන් එළියට ඇවිත් ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු කළ නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක එකතු වෙලා ඔබ ඒ දුන්නා වූ සේවය
තවදුරටත් කරගෙන යන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් අද දවසේදී අවිෂ්ක ගුණවර්ධන ඔබ දන්නවා අවිෂ්ක ගුණවර්ධන ගැන අපි හඳුන්වලා දුන්න නමුත් විශේෂ හැඳින්වීමක් අවශ්‍ය වුණේ නැහැ. ඔහු කතා කරු දේවල් විශේෂයෙන්ම ඔහුට තිබුණා වූ චෝදනාවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුගේ ඒ ක්‍රිකට් ක්‍රීඩාව මේ සියල්ලම අද දවසේදී අපිට හැකි වුණා ඔහුත් සමග කතා කරන්නට. ඉතින් අද දවසේදී අපත් සමග එක්වුණු ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. නැවත වතාවක් ආයෙත් අපි ඔබත් සමග එක් වෙනතුරු ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.